අම්මා සමගින් දාබර ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි, අද අප්‍රේල් මාසයේ දෙවැනිදා අපට මතකයි ක්‍රිස්තුස් වහන්සේ ජොර්දාන් නදී බෞතිස්ම ස්නාපනය ලැබපු වෙලාවේ ස්වර්ගයේ විවර වෙලා කම මාගේ පියාදර පුත්‍රයාණන් මේ මාගේ පියාදර පුත්‍රයාණන් ඔහුට සමන් දෙන්න. එසැනින් ජොර්දාන් නදියෙන් එතර වෙච්ච එතරට ආපු ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ විසින් ඔන්වහන්සේ පාලු කරේට පන්නා හරිනවා. මේ තමුන්ගේ පුතා තමුන් ආදරය කරපු මේ එසැනීම පුත්‍ර භාවයේ ආලේපයේ දීපු පුත්‍ර භාවයේ උරුමය හඟවපු මේ මාගේ පියාදර පුත්‍රයා යැයි කියපු මේ පුතාව පාලු කරේට පන්නා හරිනවා. පාලු කරේට පන්නා හැරීමේ ගමම්ම හමුවන්නට එන්නේ කවුද? යක්ෂයා. කවුද ඇරී ආත්මයන් වහන්සේ ඇරියේ? ඇයි ඇරියේ? පුතා පිටිපස්සේ යක්ෂයා ඉන්නවාද කියන දේ. පුතා කරන යහපත් දේ පිටිපස්සේ යක්ෂයා සැඟවිලා ඉන. මේ ස්නාපණය ලැබුවේ, මේ පුත්‍රභාවයේ උරුමය ලැබුවේ දෙවියන් වහන්සේගේ මහිමේ සහ මිනිසයාගේ ගැළවීම උදෙසාද? එහෙමත් නැත්නම් තමුන්ගේ මහිමේ සහ තමුන්ගේ පැවැත්ම උදෙසාද කියන දේ බලන්නට තමයි. එසා ක්‍රිස්තුස් වහන්සේ පාලු කරේට පන්නලා හැරපු ගමම හමුුණේ යක්ෂයා. මනුෂ්‍යයාගේ ජීවිතයේ තියෙන ඉතාමත්ම දුර්වලම දුර්වල තැන් තුනක් යක්ෂයා තෝරාගෙන උන්වහන්සේ පරීක්ෂා කරන්න උත්සාහ කළා. දේව පුත්‍රයාව පරීක්ෂා කරා නම් ඔබව මාව පරීක්ෂා නොකර ඉඳීද යක්ෂයා? මා සමගින්